ගැරු නව අමාත්‍යවරුණි අද අවස්ථ අමතන්නේ ලංකා අයිතිහාසේ ඉතාමත්ම දුෂ්කර, අභියෝගාත්මක ආර්ථික වශයෙන් දේශපාලන වශයෙන් සමාජීය වශයෙන් රට තීර්නාාත්මක අවස්ථාවකට මුණදී තිබෙන අවස්ථාවක. අද මම ජේෂ්ඨත්වය සලකන්නේ නැතුව නව ඇමතිවරුන් පත් කල්ල තිබෙනවා. ඇමති තනතුරු වර ප්‍රසාධයක් නෙවෙේ. එක විශාල වගකීමක්. මම තමුන්නාන්සෙලකින් ඉල්ල සිටිනවා? කිසිදු. අමතර වර ප්‍රසාදයක් ඇමතිවරෙක් කියලා පාවිච්චිකණන දෙපා. මම තමන් නාන්සිලගේ බලපපුරොත්තු වෙන්නේ අවංකව කාර්යක්ෂමව පිරිසුදු පාලනයකට කැප වෙන්න කියලා. එ වගේම ඔබ යටතේ ඇති ආයතන දූෂණයෙන් තොර ජනතා සේවයට කැපවුණු ආයතන බවට පත් කරන්නට කියලා. අද රාජ්‍ය ආයතන බොහොමයක් පවතින්නේ බරපතල මූල් අර්භුත් තත්ත්යක. ඒවා නිවැරදි කර ගැනීම ඉතාමත්ම අවශ්‍යයි බුතුමන්ලාට ලැබෙන කරන්නට තියන ප්‍රධාන කාර්රයක් විදන්නවා ඇමති තනතුරු ලැබුණම තමන්ට ලැබෙන අමාත්‍යංශය ආයතනවල් රැකයාවල් දෙන්න සූදානම් වෙනවා ම මේ වගේ තත්ත්වයක් යටතේ කරන්න එපා කියලමම තන්නාන්සල ඉල්ලා සිටිනු. අත්තවශයෙන්ම මාත්‍යංශ කළයුත්තේ රැකයා නිර්මාණය කිරීම නිෂ්පාදනය කිරීමයි. අද පවතින මේ අර්බුදය ඒ ජනතාව ඉල්ලපු සිිස්ටම් චයින්ජ එක කරන්න හොඳ අවස්ථාව න්සිලට අවස්ථාව ලැබිල තියෙනවා ඒකම මම ඉල්ලා සිටිනවා මෙ තරුණයන්ගෙන් යට උපකාර කරන්නටි කියලා පසුගිය වර්ෂ දෙකා මාර තුළ අපිට විපශාල අභියෝග තිබුණා කෝවි වසංගතය එවගේම නයබරවැනිී ඒ එහෙම වන්නත් අපෙන් අතපසුුවීම සිදුවුණා. එ නිවැදි කරගන්නට ඕන. එ නිවැරදි කරගන තමයි පීදිරයට යන්නට ඕන. ජනතාවගේ විශ්වාසය නැව දිනාගන්න. දැන්න්න ජාත්‍යන්තර මුල්ල අරමුන්දල සමග වැඩසඳහනකට මීට පෙර යන්න තිබුණ කියල මම විශ්වාස කරන්න. එවගේම ගොවීන්ට රසායිනික පොහොර ලබා නොදීම මමහිතන්නේ වරදක් කියල මමහිතන. අපි ඒව නැවත ලබා දෙන්න ක්‍රියා කල්ල තිබෙනවා. මේ ආර්ථික අර්බුදය නිසා මතුුණු ගැටලු රාශයකින්. අද ජනතාව පීඩනයට පත්වෙලා තිබෙනවා. එ ගැන මම කනගාට වෙනවා. ජීවනවයදම දරාගත නොහැකිව සිටින ජනතාවට අත්‍යවාශ බා්ඩ ලබා ගැනීම සඳහා. පෝලිම්වල කාලය ගත කිරීමට සිදුවීමෙන් නැතිවන වේදනාව අසාහනය හා කෝපයද. ඉතාමත්ම සාධාරණයි. අතීතේ කුමනාඩුපාඩු සිදුවී තිබුණද වර්තමාන අභියෝගයන් සහ දුෂ්කරතාවයන් කළමනාකරණය කිරීමේ වගකීම තිබෙන්නේ ජනතා විසින් තෝරාපත් කළ ජනාධිපතිවරයා වන මාතයි. කුමන දෘෂ්කරතාවයක් අභියෝගයන් මත්දේ වුවත් ම ඒ වගකීම පහැර අරින්නේ නැති බව මා පත් කළ ජනතාවට ම පුරුන්දුවෙන. මේ වන විට සමාජය මුහුණ දෙන විවිධ ගැටලු අතුරින් ප්‍රමුඛතාවේ වන්නේ ආර්ථික අර්බුදයට අපි විසඳුම් සවැන්නටව. ඒ විසඳන්නේ නැතුව අන කිසිදු ගැටලුවක් විසඳන්නට බැහ. ඒ නිසා රටේ ආර්ථිකය අතාතත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය වැදගත් තීන්දු කීපයක්ම මේ වන විටත් මා විසින් ගෙනනතිබෙනවා. ඒ මූලිකසාහ ඉතා වැදගත් පියවරක් ලෙස නව මුදල්ලමතුවරේ දීර්ග කාලීන අත්දැකම් සහිත නව මහා බැංකු අධිපතිවරේ. සහ නව බාණ්ඩාගාර ලේකම්වරේ පත්කිරීමට කටයුතු කළා. එ වගේම ආර්ථික කළමනා කරන ශේස්ත්‍රයේ, ජාත්‍යන්තර අත්දැකීම හා ඉහල පිළිගැනීමක් සහිත ආර්ථික. විශේෂක්කයෙන් තිදෙනෙකු. ආර්ථික කළමනා කරනය පිළිබඳව රජයට හා මට උපදෙස් දීමට විපත් කරල තියෙනවා. එ වගේම රජයට සයදීමට රාජ්‍යසා පුද්ගලික අංශේ විශේෂක්කයෙන් පිරිසුකු විපත් කරල තිබෙන. මේ කණ්ඩායම සමග එක්ව අපි විසින් රටේ ආර්ථිකය යලී, ස්ථාවර කිරීම ස වැදගත් තීන්දු තීරණ ගණනාව. පසුගිය දිනකීපය තුළ අපි ගනු ලැබෝ. අප හැම විටම ජනතාවට සත්‍යය පවසන්නට ඕනේ. ජනතාවගෙන් යථාර්ථය වසන් කරන්න කිරීමෙන් පලක් නෑ. උබට ලැබෙන තොරතුරු බුද්ධියෙන් විමසා. කරුණු වටාගන්නා ලෙස තා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්නය තේරුම් ගත්තොත් පමණයි අපිට විසඳුම් ස්වයන්නට පුළුවන් වෙන්නේ. ඒසඳහා අපට සියලු දෙනාගේ සහය හාඒකඟදාව අවශ්‍යයි. අද වෙන විට අපේ රට බරපතල විදේශ විනිමේ හිගේරට. හා නය අරබුදයකට මූුණ දීතිබෙනවා. මේ අමස්ථාවේ අප සතුව ඇති සීමිත විදේශ විනිමේ ජනතාවගේ අවශ්‍යතා සඳහා යොදාගන්නට ඕනි. එසේම හදිසි විදේශ විනිමේ අවශ්‍යතා සඳහා. මුදල් ස්ොයාගන්නට ඕනි. කෙටි කාලීනව ගෙවියුතු විදේශ ණයගෙවීමට අපට ඇති අපහසුතාව අපි මේ වෙන විටත් නයිහිමියන්ට දැනුම්දීල තියෙනවා. මේ අනුව ණය ප්‍රතිව්හ ගත කිරීමේ වැඩස්තහනක් ආරම්භ වෙලා තියෙනවා. මාමසින් අලුතින් පත්කොට ඇති ආර්ථෙක කළමනා කරන කණ්ඩායම මේවැනි විටාත් අපගේ මිත්‍ර අටවල් හා ජාත්‍යන්තර මුල්ලෙ අරමුදල ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්ත්‍ර ආයතන සමඟ සාකච්ා රම්ම කල්ල තියෙනවා. රජය ජාත්‍යන්ත්‍ර මුල්ලේ අරමුදල සමඟ වැඩසටහනකට එලමෙන්නට කැමති බව ඇැනුම් දුන්නේ මීට මසකට පමණ පෙරයි. ඒ සාකච්ඡා ඉදිරියට ගෙනයාම සඳහා. මුදල් ඇමතිවරයා හා අදාල් නිියලධාරීන් මේමෙන විටත් ඇමෙරිකාවට ගොස්තිබෙනවා. තෙල් අෞෂදසාාවෙනා ත්‍යාවශ බාණ්ඩ වර්ග කීපයක්ම ආනායනෙ කිරීම සඳහාපට ඉන්දියාවෙන් ණය පහසුකමක් ලැබිලතියෙනවා. ඉට අමතරව ගෑස් පොහොර කිරිපිටි අවෂ දානායනය සඳහා සය ලබාදීමට ලෝක බැංකුව ඉදිරිපත්වී සිටිනවා. ජනතාවට අවශ්‍ය තෙල් සාගෑස් මේමනවිටත් රටට ලැබැවින් පවතුනත් පසුගිය දිනවල ඒවා නිසිාකාරව බෙදාහැරීම සිදුවනේ නෑ. මේ නිසා ජනතාවට සිදුවන අපාසුතාවයන් අවම කිරීමට. අපි දැන් කටයුතු කරමින් සිටිනවා.වෙළඳපෝලේ ඉන්දන හිගේට තවත් ප්‍රධාන හේතුවක් වෙලා තියෙන්නේ ඉදිරියේ දිහිගයක් ඇති වෙනයි. සැකෙන් ජනතාව විශාල වශයෙන් ඉන්දන රැස් කරනවා. මෙ නිසා රට තුළ ඉන්දන ඉල්ලුම සාමාන්‍ය තත්ත්වට වඩා විශාල වශයෙන් ඉහළ ගොස්තේනවා. ජනතාව පත්වී ඇති දෂ්කරතාවයන්. යුතු ප්‍රජනය ලබන්නා ජාවාරම් කාරයම් පිරසුකුත් මේ වෙන විට බිහිවීටි වෙනවා. මේ තත්ත්වය පාලනය කිරීමටත් රජය මැදිඇත් වෙලා කටයුතු කරනවා මේ අගෙන් ඉල්ලා සිටිනවා මේ වගේ අසීරු අවස්ථාවකදීයි වැල කෙන්න්නට කියල. ඉතිරී සති කිහිපය තුළ ඉන්දන ගෑස්හිගේ පාලනය කරගැනීමට අවශ්‍ය තීන්දුසා තීරණ අපි දැනට අරගෙන තිබෙනවා අපි ක්‍රියාත්මක කරගනයනවා. පසුගේ කාලි දීර්ග විදුලිය කැපීම්වලටත් හේතුවේ බලාගාරවලට අ්‍ය ඉන්දනහිගේ. මේ දුෂ්කරතා මත්දේ වත් අවශ්‍ය ඉන්දන ප්‍රමාණයන් ලබාගෙන ඉදිරි කාලයේදී. විදුලිය කැපීමැ දෙකකටවත් සීමා කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. කෙටිකාලීන ගැප්ටුවට විසඳුම් සොයෙන අතර. අපි මේ තත්ත්වය යළි ඇති නොවීමට කටයුතු කරන්නට ඕනේ. දේශපාලනි හේතු මත දශක ගණනාව පුරා. ප්‍රමාධ කරන ලද සමහර තීන්දු තීරණ කොපමන දෂ්කරුණත් අප විසින්. ගත යුතු තිබෙනවා දැන්වත් ආර්ථිකය නිවැරදි මගකට ගෙන අප යනාගත පරම්පරාවේ අපේක්ෂා ඉටුවන රටක් ගොඩනැගීමේ වගකීම අපට තිබෙන අද අප මුහුණදී තිබෙන බරපතල අභියෝගය ජයගැනීමට අප ජාත්‍යන්ත්‍ර මූල්ල්‍ය අරමුදල වැනි ජාත්‍යන්ත්‍ර ආයතනවල මෙන්ම මිතුරු රටවල සහයද අවශ්‍ය වෙන ඒ සහාය ලබාගන්නට පුළුවන් වන්නේ රට තුළ දේශපාලන ස්ථාවරත්වයක් තිබුණොත් මමනයි. මේ අමස්ථාවේ රටේ යහපත සඳහා. මම සියලු දේශපාලන පක්ෂ එකතුවන්නට කියල ආරාධනය කරනවා. එ වගේම මේ අරුබුදය විසඳන්නට අප සමග එක්වන්න කියලා මම පසුගේ දම සියලුම පක්ෂවලට ආරාධනය කළ ම එකල ආර්ධනය පිළිියර්ගෙන අප සමග එකතු වෙලා කටයුතු කරන්නට එ අයට තමමත් අවස්ථාවති වෙනවා මේ අසීරු කාලය තුළ රාජ්‍ය පාලනි කරගනය ඇම සඳහා ජාත්‍යන්තරය සමඟ ගනුද ගැෙනිකිීම සඳහ සීමිත සංක්‍යාවකින් සමන්විිත අමා්‍ය මණ්ඩල පත්කරන්නට මන්තීරණය කළේ මේ කැමිනෙට්ටුව නවැ මණ්ඩලේ පත්කිරීමේදී ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨයන් බොහෝ දෙනෙ කැමැත්ත කැබිනෙට් මණඩලෙන් ඉවත් වෙල තරුණ උගත් නව කණ්ඩායමකට අවස්ථාව ලබාදීල තිබෙනවා. ලංකාව ආසිාවේ පැරණිතම ප්‍රජාචන්ත්‍රවාද ක්‍රියාත්මක වන රට රටවැසියන් සියලු දෙනගේ මාරක්ෂාව හා නිදහස රඳාපාවතින්නේ ්‍යවස්ථානු කූලව ක්‍රියාත්මකවන ප්‍රජාචන්ත්‍රවාදී පාලන ක්‍රමයකි. සමාජයේ ඉතාමත්ම ක්‍රියාශීලී ජනකොටස වන තරුණ පරපුර තමන්ගේ පීඩනය ඔවුන්ටම ආවේනික ක්‍රමවේදවලින් පිට කරන විටේ එහි කිසිද වරදක් තියෙනවයි කියලා. මම හිතන්නේ. රටේ අනාගතය භාරගන්න සිටින තරුණ පරපුරට. තම අදහස් පල කරන්නට විරෝධතා සංවිධානය කරන්නට හා උද්ගෝෂණ කරන්නට අද සම්පූර්ණ නිදහස තිබෙනවා. ඕ නිර්මාණ ශීලි ලෙස. ඕුන්ගේ විරෝතාවන් පවත්වාගෙන අද්දී. වින්‍යාණු කූලව තම රාජකාරය ඉටු කරන. පොලීසිය වගේම ත්‍රවිධහමුදාව අංශවල නිලධාරීන් මම විශේෂයෙන්ම අගේ කරන. ඔබ දන්නවා පසුගිය වසර දෙකහමාර තුළ මම ගෝෂණවට පෙළපාලිවලට විරෝධතාවලට ඉඩදීල තිබුණ නිදහස දීල තිබුණා කිසිීම මගේ කාර්යයාල ළඟට පැමිණි විරෝධතා පවා මම විශරුව අහරින්නට ක්‍රියා කලේ නෑ මම විරෝධතා අරුවන් අතර හිටින බෞතරයක් තරුණ පිරිස. තමන්ගේ රටට සැබවින්ම අවංකවම ආදරය කරන අයයි කළමං විශවාස කරනවා. රටවෙනුවෙන් ඔුන්ගේ පෙරට පැමිණීම අනාගතය පිළිබඳ සුභවාදී ලකුණක් ලෙසත් හොමදා කිනවා. ජාති ආගම් දේශපාලන බේදකින් තොරව. රටට ආදරය කරන වැඩි දෙනකුට අවශ්‍ය වන්නේ. වත්මන් පාලන ක්‍රමය තුළ ඇති වැරදි නිවැරදි කොට රට ගොඩනැගීම මිස රට අරාජික කිරීම නොවෙයි කියලම විශවාසක. එ නිසා ම මේ තරුණයන්ගේ නිල්ලන්නේ. ඔබේ ප්‍රජාචන්ත්‍රවාදී විරෝධතාවන් කලාකාරී මඟකට යොමු කරන්නට අවස්ථාවාදීන්ට ඉඩන දෙන්න පයි කියන එක. ගරුතර මහා සංගරත්නය පූජකතුමල්ලා වෘතිය වේදීන් කලාකරුවන් මාධ්‍යවේදී විදේශවල ජීවත්වන ශ්‍රී ලාංකිිකයන් හා විවිධ දේශපාලන කණ්ඩායම් වට සාමාජිකයන් තුළ බොහෝ දෙනිකු රටේ පවතින තත්ත්වය ගැන අදහස් මට ඉදිරි පත් කරල තිබෙනවා ඒ සියලු අදහස් වලටම සංවේදීව සවන් දෙනවා හැට නවල ක්ෂයක් ජනතාව ඔවුන්ගේ චන්ද අයිතිය භාවිතා කොට මට වගකීම බාරදුන්නේ විශාල විශ්වායකි මගේ දර කාලය තුළ ඒ බලාපොරොත්තු ඉටුකිරීමට ම බැඳී සිටිනවා.ඒ අනුව වත්ම නර්බුදය ජනතාව අපේක්ෂා කල්ල වෙනසල් අබාදීම සඳ මම අවස්ථාවක් කරගන්නවා. මම මේරටි ජනතාවගේ මුදල් හොරකං කල්ලනෑ. මගේ දත් එදාත් අදත් පිලිසිදුයි. මං ජනාධිපතිය වරණයට ඉදිරිපත් වූයේ බොහෝ දෙනෙකුගේ මගෙන් කළ ඉල්ලි මනිහින්ද මිසක් බලට ඇති අවශ්‍යතාවයක් නිසා නොවේ. මගේ ජීවිත කාලය තුලදී. මම හමුදාව නිලධාරයෙක් වශයෙන් අවුරුදු විස්සක් මේ රටට. ම සාර්ථකව සේවය කල ති එ වගේ ආරක්ෂක ලේකම්වරයා වශෙන් සාර්ථකව මේ රටට සේවය කල්ල තියෙනඒ වගේ නාගරිත සංවර්ධන අමාත්‍යංශය ලේකම්වරයා වශයෙන් සාර්ථකව සේවය කල් තිය ජ විසින් තෝරාපත් කල ජනාධිපතිවරයා ලෙස. මම හැමවිටම කටයුතු කරන්නේ විවස්ථානු කූල වහා ප්‍රජාචන්ත්‍රවාද රාමුව තුළයි. රටේ විවස්ථාදායක බලයතිබෙන්නේ පාලිමිින්තු සතුවයි. එනිසා විවස්ථාවේ සිදියුතු වෙන කකම්ප. ගැන මෑතකාලේ විධ දේශපාලන පක්ෂ විසින් ප්‍රකාශ්ි කරනල දාදහස්. පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කොල් අවශ්‍ය වෙනකම් සම්මතකට ගැනීමට අවකාශය තිබෙනු. ඒ සම්බන්ධය නවශ්‍යපුූර්ණ සහය ඕනම අවස්ථාවක පාලලිමේන්තුවට ලබාදීමට මම සූධන. ය රට උත්තරීතර විවස්ථාවට ගරු කරමින් ඉදිරියටත් අවශ්‍ය වෙනස්කම් සිදුකොට මේ අර්බුදෙන් රට මුදවා ගැනීමට මාවබට පොරුන්දු වෙන අතර ඒ සඳහා ජනතාවගේ අවශ්‍ය සහය ලබා දෙන ලෙස මම සියලු දෙනාගෙන් ඉතාමත්ම ඕනෑ කමින් ඉල්ලා සිටිනවා. වගේමම නැමතවාරක් ට සුභා ශංෂනය කරනම්ඒ වගේම ජනතාව පේක්ෂා කරන අවංකව කාර්යක්ෂමාව පිරිසිුදුවන් ජනතාවට සේවය කරන නැමත වරා උතුමාන්ලාගගේ ඉල්ලා සිටිනවා. වසැමට තෙරුවන් සරණයි.